ප්‍රෝඩාකාරී ජාතිකත්වයක් නිර්මාණය කරමින් බුද්ධිමත් නායකින් දෙපළකගේ රට ගොඩනගන ප්‍රයත්නයට අකුල් හෙලීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ පව කියා සිටියා. ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් 668 දහසක්. මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපලේ අන්තර් හුවමාරුව ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ පවුල් 18ක් සඳහා රුපියල් කෝටි 24 ලක්ෂයකට අධික මුදලක් වන්දි ලෙස ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා. වැඩසටහනට සහභාගී වූ අමාත්‍යවරයා ජාතිවාදී ප්‍රවණතාවන් පිළිබඳව අදහස් පළ කළා. රටේ සංහිඳියාව එකමුතුභාවය සහෝදරත්වය ශ්‍රී ලාංකිකත්වය සුරකින්න එකමුතුභාවයක් අපේ රටට අවශ්‍යයි. මේ අරලේ මේලේ මේලේ කියලා මිනිස්සු අතර මහා ආවේගශීලී තත්ත්වයක් නිර්මාණය කරලා නිකම් බොරු ප්‍රෝඩාකාරී ජාතිකත්වයක් නිර්මාණය කරලා මේ උත්සාහ කරනවා රට ගොඩනගන්න හදන දරන උත්සාහය සහ මුලින්ම විනාශ කරන්න. අරලේ මේලේ කියලා රට තුල බෙදීමක් ඇති කිරීම තුලින් මොකක්ද අවසානයේ සිද්ධ වෙන්නේ? අපේ ඔක්කොගෙම ලේ ටික විනාශ වෙනවා. කාපට් පාරෙන් ගසා කෑවන, ගුවන් පාලමෙන් ගසා කෑවන, අධිවේගී මාර්ගෙන් ගසා කෑවන, ගහන්න පුළුවන් ලොකුම ගැහිලි ගැහුවන, ඒ ගැහුවේ මොන ලේවලින්? මං කියනවා පැහැදිලිවම මේ බහුබූත න්‍යායක් මේ ගොඩනගාගෙන ඉන්නේ. ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව පිළිබඳ අවබෝධතා කිවිසුමකට බෙලරුස් රාජ්‍යය අනුමැතිය ලබා දී තිබෙනවා. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉලක්ක කර එළඹ කිවිසුමෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වීමට පදනම සැකසෙනවා. බෙලරුස් සමාජ මණ්ඩලයේ අනුමැතිය හිමි වූ 42 නැමැති මෙම යෝජනාවලිය පසුගියදා එරට ජාතික නීති වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරුණා. සාකච්ඡා පැවැත්වීමට දෙරටේ ජනමාධ්‍ය අමාත්‍යංශවලට මෙමගින් බලය හිමිවනවා. සේයා සතෙහිුමේ ඝාතන නඩුව මීගමුව මහාධිකරණය හමුවේ අඛණ්ඩව විභාග කෙරෙන තුන්වැනි දිනය අත. ඒ විනිසුරු චම්පා ජානකී ජයරාජරත්න මහත්මිය හමුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3 දෙනෙකුගෙන්ද අද සාක්ෂි විමසීමට නිමිතයි. මිනුවන්කොට මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතාගෙන් සහ ගම්වැසියෙකුගෙන්ද අද සාක්ෂි කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. පීකොක් මන්තිරේ හිමිකරුවන ඒස්.පී. ලියනගේ මහතා ඊයේ කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණියා. පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ රත්රන් සහ මුදල් සංගවා ඇතැයි ප්‍රකාශ වීමත් සමග ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නේ ලියනගේ මහතා පොලිසියෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසයි ඔහු අපරාධ කොට්ටාසයට කැඳවා තිබුණේ. මං හිතන්නේ හෙට අනිද්දාට පීකොක් මන්දිරයට ඇවිල්ලා අනිත් අයගෙන් ප්‍රකාශන ලබාගෙන මේ වැලි ගොඩ දැමීම හැකි ඉක්මනින් කරනවා කියලා තමයි ප්‍රකාශ කරේ. මේ සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේද අදහස් දැක්වුවා. දැන් අර ලියනගේ කියලා මුළු ඇඟේම මොලේ තියෙන එකේ මීහාගේ අර යලිපුරවපු ස්විම් පූල් එක ගොඩ ගන්න හදනවා පොලිසිය ඇන්ට්‍රි දාලා. ආ චෝදනා කරනවා මහින්ද රාජපක්ෂ රත්රන් එක තියනවලු. මොන බොරු ඔලොමොට්ටල මේ කතාවක්ද ඒක? මහින්ද රාජපක්ෂ ඔය ස්විම් පූල් එක රත්රන් හංගනවද? ඒක ගොඩ ගන්නවා. අන්න මාත්‍ය දෙනවා. එතකොට කියනවා කෝ කෝ කීපු රත්රන් කෝ රාජපක්ෂගේ රත්රන් නැහැ. අන්න කෑ ගහනවා ගම්මන් පිළ මේ මේ වීරවංශල. රත්නපුර මාරපන සිට දෑල දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම පසුගියද ආරම්භ වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටි 13ක් ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාර සපයනවා. කැගල්ලේ ග්‍රීඩ් විදුලි උපපොලක් ඉදිකිරීමට නියමිතයි. අඩු වෝල්ටියතාවයට විසඳුම් ලබා දීම අරමුණයි. උපපොල සඳහා මුල් ගල තිබීම අමාත්‍ය රංජිත් සිමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. හලාවත ලුණුවිල බොදු විදුහලේ ඉදිකළ නව පරිපාලනයේ කෘතිය පසුගියදා සිසු වෛද්‍යට පත් කළා. ඒ වෛද්‍ය පළාත් අමාත්‍ය සංජය කුමාර රාජපක්ෂ මහතා අතින් වැය කළ මුදල රුපියල් 130,000ක්. කෑගල්ල මහරවර සඳහා හෘද රෝග වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට රජය අවධානය යොමු වී තිබෙනවා. වැය කරන මුදල රුපියල් මිලියන 230,000ක්. අමාත්‍ය කබිර රාජී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී වාට්ටු සංකීර්ණ ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණා. කාන්තාවකගේ ඩිම්බකෝෂයක තිබූ කිලෝ 8ක බරින් යුත් ගෙඩියක් ශල්‍යකර්මිකෙන් ඉවත් කිරීමට දික්කොය මූලික රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා. අවම පහසුකම් යටතේ සත්කම සාර්ථකව සිදු කිරීම විශේෂත්වයක්.
ශල්ලකර්මයට ලක් කෙරුණේ අග්‍රපතන ප්‍රදේශයේ වතුකම් කරු කාන්තාවක්. ඇය පස්තරු මවක්. දික්කොය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ඇය වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යොමු කර තිබෙනවා. සීටී ස්කෑන් පරීක්ෂණයකින් පසු එය ඩිම්බ කෝෂයක හටගත් ගෙඩියක් බවට තහවුරු වුණා. ඒ අනුව දික්කොය රෝහලේ වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මයකින් ගෙඩිය ඉවත් කර තිබෙනවා. स्कैन मेषीन आवासी उपकरण अपहसता मेह वैद्यूर वेडकराम अड़ वैद्यूर संख्या मेहत काले किसीम आकार के मेकट साधारण किस्टे රහස්‍ය අංකය අමතක වීම හේතුවෙන් සොරකම අතහැර පලා ගිය සොර කණ්ඩායමක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හන්ටින්ටන් බීච් නම හඳුන්වන ගෑස් පිරවුම් හලකට පසුගිය දිනක සොර කණ්ඩායමක් හටවැදුණා. සුපිරි රථයකින් පැමිණි ඔවුන් එහි කලමනාකරු බියවත්තා මුදල් මංකොල්ල කැමට උත්සාහ කර තිබෙනවා. එහෙත් ඒ වන විටත් සහකාර කලමනාකරු දෛනික ආදායම සේප්පුවට තමා රහස්‍ය අංකය යොදා තිබුණා. සොරුන් සේවකීන්ට අවි ආයුධ පෙන්වා පහර දෙමින් සේප්පුව විවෘත කරන ලෙස තර්ජනය කළද බිය නිසා රහස්‍ය අංකය අමතක වී ගියා. සොරුන් කොතෙකුත් උත්සාහ කළත් රහස්‍ය අංකය මතක් කර ගැනීමට සහකාර කලමනාකරුට හැකි වුණේ නැහැ. අවසානයේ සොර කණ්ඩායම පලා ගියේ කිසිදු ජීවිත හානියක් සිදු නොකර. ගෑස් පිරවුම් හලේ සහකාර කලමනාකරු ලෙස සේවය කළේ ශ්‍රී ලාංකිකයෙක්. ඔහු සරත් ජයතිලක මහතායි. ඇමිලිපිටිය සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේ තුන්වන දිනය අතයි. අද පස්වරුවේ ඇමිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි විමසීමට නියමිතයි. පසුගිය ජනවාරි 13 සහ 14 දෙදින තුල සාක්ෂි කැඳවීම සිදු කෙරුණා. එහිදී පොලිසිය පාර්ශවයෙන් සාක්ෂි විමසනු ලැබුවා. ඝාතනය කළේ යැයි සැක කෙරෙන සුමිත් ප්‍රසන්න තරුණයාගේ බිරිඳ, පවුලේ ඥාතීන් හා සිටිය ඇසින්දුටුවන්ගෙන් අද දිනේ සාක්ෂි විමසීමට නියමිතයි. අද දින කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයේ නතර වූ විදේශ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. ඔබේ අලෙත්‍රු පහලේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් දැන් විදේශ පුවත. සීකා වෛරසය බ්‍රසීලයේ ඉසාන දිග ප්‍රදේශයේ ශීක්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟ වෙනවා. ඉකුත් ඔක්තෝබර් සිට මේ දක්වා බ්‍රසීලයේ පුරා සීකා වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන පිරිස 4000කට ආසන්නයි. ඉන් 230 දෙනෙකුට වෛරසයේ වැළඳී ඇතැයි තහවුරු වුණා. 49 දෙනෙකු මරණයට පත් වුණා. මදුරුවන්ගෙන් බෝවන සීකා වෛරසය නිසා වර්ධනය නොවූ මොලයක් සහිත දරුවන් ඉපදීමේ දැඩි අවධානමක් පවතිනවා. විශේෂයෙන් ඉසාන දිග බ්‍රසීලයේ ඉකුත් මාස කිහිපයේ උපන් දරුවන් දහසකගේ පමණ මොලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩාවට පිහිටා තිබූ බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. විශේෂයෙන් වෛරසය ව්‍යාප්තව ඇති රටවල කාන්තාවන්ට ගැබ් ගැනීමෙන් වළකින ලෙසට උපදෙස් ලැබී තිබෙනවා. බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් ලක්ෂ 4ක් පමණ විශේෂ සායන සඳහා යොමු කර ඇතැයි මාධ්‍යවල සඳහන්. වෛරසයට කිසිදු ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැහැ. සීකා වෛරසය සමස්ත ඇමරිකානු කලාපයේම පැතිර යාමේ අවතහනමක් පවතිනවා. මේ මුල් වරට සොයාගනු ලැබුවේ 1947 දී අප්‍රිකාවේදී වඳුරන් ආශ්‍රිතවයි. දැන් ක්‍රීඩා පුවතක්. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා. තරගාවලිය පෙබරවාරි 14 වෙනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙනවා. තරගාවලියේ ප්‍රථම තරගයේ ඒකාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර දැන් පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශය 19න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මෙවර තරගාවලිය සඳහා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 10ක් සහ ටෙස්ට් වරම් රඳවන රටවල් 6ක් සහභාගී වෙනවා. තරගාවලියට තරග 48ක් ඇතුළත්. පළමු අටේදී කණ්ඩායම් කාණ්ඩ 4ක් යටතේ තරග වදිනවා. එම කාණ්ඩ අතරින් ප්‍රථම සහ දෙවන ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් සුපිරි අටවකයේ සුදුසුකම් ලබනවා. මෙහි ශ්‍රී ලංකාව තරග වදින්නේ බී කාණ්ඩ යටතේ. පසුගිය වසරේ ශුරතාව හිමි කරගත්තේ දකුණු අප්‍රිකාවයි. Single off the final.
සමගින් රූපහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. තවත් ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.rupawahini.lk වෙබ් අඩවියට සහ SLRC News අපගේ Facebook පිටුවට. අයිබෝවන්.